අවසරයි, සුභ සන්ධ්‍යාවක්. කොහෙන් පටන් ගන්නද, මොකක්ද කියන්නේ කියලා එකපාරට හිතා ගන්න අමාරුයි. රුවන් රණසිංහ මහත්මයාගේ දේශනෙන් පස්සේ මම දේශපාලන පක්ෂයක රැස්වීමකට වේදිකාවකට මැතිවරණයක් ඉලක්ක කරගෙන මේ වගේ දේශපාලන රැස්වීමක කතා කළේ අන්තිමට 1994, මීට අවුරුදු 30කට කලින්. අවුරුදු 17ක එක්සත් ජාතික පක්ෂ පාලනය ගියද්ද කියලා හිතනවා ඇති. මම අවුරුදු 62ක් වෙනවා දැන් මගේ වයස. ඔබලා සමහරු අඳුරන අය මෙතන ඉන්නවා. අවුරුදු 6කුත් මාස 9ක් බදුල්ලේ හිටියේ ඌවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා හැටියට. මේ කාලය තුලත් මම කිසිම දේශපාලන රැස්වීමකට සහභාගී වෙලා නැහැ. මේ අවුරුදු 6 මාස දන්න අය මෙතන ඉන්නවා. අපේ ඉංජිනේරු මහත්වරු, අපේ කතිකාචාර්ය මහත්වරු ඉන්නවා. නමුත් මේ අවස්ථාවේ මේ වෙලාවේ මේට සහභාගී විය යුතුයි කියලා මම තීරණය කරේ. මේ වෙලාවේ ආවේ නැත්තම් ආයෙ එන්න වෙලාවක් නැහැ. අත්‍යවශ්‍යම මේ වෙනස මේ වෙලාවේ කරේ නැත්තම් අපිට තවත් අවස්ථාවක් නැති වේවි. ඒ නිසයි මාර ඉස්සලා කියපේ කියන්නම්, 1977 ඉඳලා 94 වෙනකන් අවුරුදු 17ක පාලනයක්. ඒ පාලනය වෙනස් කළ යුතුයි කියලා ඒ වෙලාවෙත් මම දේශපාලන වේදිකාවලට ගියේ. මගේ ගම කන්තලේ සේරුවිල ත්‍රිකුණාමලේ ඔය ප්‍රදේශවල තමයි මම කතා කරේ. එදයින් පස්සේ ඒ කලකිරීම ඇති වෙච්ච නිසාම නෙමෙයි, රජයේ රාජකාරී, විශ්වවිද්‍යාල රාජකාරී විවිධ තනතුරු නිසාමයි මම, ඔබතුමා දන්නවා, ඒ නිසාමයි මම ඒ දේශපාලන වේදිකාවලට සක්‍රීයව සහභාගී නොවුනේ. නමුත් විමල් රත්නායක සහෝදරයාට මතක ඇති, 2016 ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කර එක්තරා රැස්වීමක මේ වගේම සෝවියට් දේශීය අධ්‍යාපනය පිළිබඳව දේශනයක් කරා 2016 17 මේ මොකද 17 තමයි මම මේක ලැබුණේ. 17 තමයි අපි අර සංගරාව කරේ, ඒකට ලිපිය ලිව්වේ 16. ඉතින් ඇයි මේ වෙලාවේ මෙහෙම සහභාගී වෙන්න ඕනේ කියලා හිතුවේ කියන එක මුලින්ම පැහැදිලි කරේ ඒකයි. මොකද අපි හොඳට දන්නවා 2022 විශාල පිරිසක් මේ රටේ වෙනසක් අවශ්‍යයි කියලා කිව්වා. සිස්ටම් චේන්ජ් එකක් ඕනේ කිව්වා. මේ සමහර වචන මං හරි අකමැතියි කතා කරන්න. මොකද මේ විදේශපාලන සටන් පාඨ යොදාගෙන අපිරියා වෙලා තියෙනවා. සිස්ටම් චේන්ජ් එකත් ඒ වගේ වෙලා තියෙනවා. මේක හැම වෙලේම කතා කරලා කරලා ජනතාවට අප්‍රිය කරලා දිනවා මේ සිස්ටම් චේන්ජ්. ඔයගේ වචන ගොඩක් තියෙනවා මේ අපේ දේශපාලඥයෝ විසින්ම, විශේෂයෙන් දේශපාලනේ ගන්න අපෝ වැඩන්නේ මේ දේශපාල. අපේ මේ දේශපාලඥයගේ ජරා ගතිගුණ නිසා, දේශපාලඥයෝ නිසා අපිට දේශපාලන එපා කියනවා. වැරදි. ඉතින් දේශය පාලනය කිරීම පිළිබඳව දේශපාලන අවබෝධයක් අපිට නැති නිසා තමයි දේශපාලඥයෝ අපි නුඹ ගන්නෙ. ඒ වගේ අපිට අප්‍රිය කරපු වචන ගොඩක් තියෙනවා. මම එකක් දෙකක් කියන්නම්. නමුත් 2022ට ආපහු එමු. 2022 මේ ලංකාවේ විශාල පිරිසක් ඉල්ලා සිටියේ ක්‍රමයේ වෙනසක්. මේ රටේ මෙතෙක් කල් තිබ්බ මේ පද්ධතිය, මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියලා තමයි 2022 ඉල්ලුවේ. අරගලී ගැන කතා කරන්න ගියොත් රුවන් සහෝදරයා ටිකක් මතක් කරා. එතන කොතනද වැරදුනේ කියලා මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි, මම පෞද්ගලිකව ඒක සමහරවිට ජාතික ජන බල වේගයට එකඟ නොවෙන්න පුළුවන්. ඕනෑම අරගලයකට සිවිල් ව්‍යාපාරයකට දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. එතන පැහැදිලි දේශපාලන නායකත්වයක් තිබෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා ආගමැති වෙච්ච හැටියේ අරගලයේ හුලං ගියා මතක නැද්ද? ඔතනින් භාගයක් ගෝල් ෆේස් හැරලා ගියා. එතන හිටියා හැමෝම. ඒකයි උනේ. ඒක හරිද වැරදිද කියන එක අපි වෙන දවසක කතා කරමු. නමුත් ඒ අවස්ථාව ඉල්ලුවේ ඇයි කියන එක මතක තියාගන්න. අපිට දැන් සමහර ලාවට සමහරුන්ට මතක නැහැ. මේ අවුරුද්ද දෙක නිසා සමහරු අමතක කරවන්න හදනවා. අපි ඒ තත්ත්වයට ගියේ අපිට පෙට්‍රල් නැතුව ගියා, අපිට ඩීසල් නැතුව ගියා, අපිට ගෑස් නැතුව ගියා, අපිට කිරිපිටි නැතුව ගියා, ජීවත් වෙන්න අමාරු වුණා. ඒකයි මිනිස්සු පාරට බහැලා කිව්වේ මේ පද්ධතිය වෙනස් කරන්න ඕනේ කියලා. පොඩි වැරද්දක් වුණා. ඇත්ත, සමහරු අනවශ්‍ය unnecessary elements එතෙන්ට රිංගුවා. සමහර මොකද ඉදීනේ motivation අපච්චිලා අරගොල්ලෝ මේගොල්ලෝ ඒ අරගලේ පාවිච්චි කරපු විශාල පිරිසක් එතන හිටියා.
එතැදි පටන්ගන්නකට නැහවා ගෝට එලවල කවුද ගන්නේ ඔබලට මතක ඇති. අපි ඒක ඉවෙලවට බලාගමු කිව්වා එතනයි වැරදුනේ. ගෝට එලවල අනුරෝණ ගේන්න තිබේද ඒක වෙලාවේ හරියටම අරගලේ කරේ නෑ එක වෙනම කතාවක්. නමුත් මේ බංකුලොත් භාවයට රට පත්තුනේ කොහොමද කියන එකත් මතකන. අවුරුදු 76ක් 1994 වෙනකම් ලංකාවේ පක්ෂ දෙකයි පාලනය කරේ. ඊට පස්සෙත් එහෙම තමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය තමයි 1948 ඉඳලා 1994 වෙනකම් පාලනය කළේ. 65 තිබ්බ හත් හවුල කියලා පක්ෂ පහක් ඒත් එක්සත් ජාතික පක්ෂේ නායකත්වයෙන්. 77 සමගි පෙරමුණු ආණ්ඩුව කිව්වට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සමසමාජ පක්ෂය සමගි පෙරමුණ හැටියට සම්බන්ධ වුණාට ප්‍රධානියට හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ගැන කියනකොට බොහොම කනගාටුයි අද ඇති වෙලා තියෙන තත්ත්වය. මම ක්‍රියාකාරී දේශපාලනයේ සහභාගී වෙලා නොහිටියට මගේ පියා අවුරුදු 10ක් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් වෙලා හිටියා. අද හිටියනම් කොයි වගේ වේදනාවක් එයිද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලකුණ විවසායකෙක් කියලා පුද්ගලයෙකුට විකුණලා නේ සර්ව ජනතා පාරේ නෙමෙයි අපේක්ෂකයා කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂකයා නේ. අද පැරණි වමට වෙලා තියෙන්නේ අපි ඒක පොඩ්ඩකට මතක් කරේ මම. නමුත් 94න් පස්සෙත් මේ රට පාලනය කරේ ඒ ප්‍රධාන පැලැන්ති දෙක. දැන් නම් හරි ෂෝක්. මොකද කවුරු කොයි පැත්තද කියන්න බෑ. ඉස්සර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ඒ කණ්ඩායමට පොඩි ප්‍රගතිශීලී මුහුණුවරක් දිය හැකියි කියලා ඇතර මෙහෙම තිබුණා. ප්‍රගතිශීලී මුහුණුවරක් රටේ නිෂ්පාදනය ස්වයං ආර්ථිකයේ වර්ධනය කිරීමේ කැමැත්තක් ඒ කාලේ තිබ්බා. දැන් අර රුවන් සෞදරයගේ වගේ කවුරු කොයි පැත්තේද අරයා කොතනද එයාටත් මතකද දන්නේ නැහැ කාගේද ඉන්නේ කියලා. අර චොකාමල්ලි ඉස්සල්ලා රනිල්ට කියලා පහුවදා නාමල් ගාව ඉන්නේ. ඒ තරමට වෙනස් වෙච්ච එක එක පැත්තකින් හොඳයි. ඇයි දැන් පැහැදිලි කඳවුරු දෙකක් ඉන්නවා. මේ රටට ආදරය කරන කඳවුර ජාතික ජනබලවේගයේ නායකත්වයේ දෙන අනිත් අය ඒ හොර මැර කල්ලි ටික. මේගොල්ලෝ නෙමෙයිද මේක බංකොලොත් කරේ. දැන් හරියට මේ රට බේරගත්ත කියනවා බැල් පාර්ලිමේන්තුවේ ගොඩ කරා කියනවා. ඉතින් කවුද ඕකේ දැම්මේ? ඔව් ඇත්ත. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අවුරුදු දෙකේ මේක වේගවත් වුණා. මොකද තියෙන පඬිතකමට උද්දච්චකමට කවුරුත් තියෙනව ඇහුවේ නැහැ. අංක එකෙන් පටන් ගමු. කාබනික පොහොර. ලෝකයේ වැඩියෙන්ම කාබනික පොහොර පාවිච්චි කරන රට ජර්මනිය. ජර්මනියේ කාබනික පොහොර පාවිච්චි කරන්නේ භාවිත කරන්නේ 30%. කිසිම කෙනෙක් ලංකාවේ විශ්වවිද්‍යාලවල මේ කුසි විද්‍යාඥයින් ආචාර්ය මහාචාර්යවරුන් කොච්චර කියන්න හැදුවත් මාත් ඒ කාලේ සහභාගී වුණා උපකුලපති හැටියට සමහර රැස්වීම් වලට 7-5කට කන් දුන්නේ. ඒක හරියට මෙහෙම එකක්. අපි වාහනයක් පදවගෙන යනවා පාර කෙලවර ඉවරයි. පාර ඉවරයි. පෙනිපෙනී ගලින්ම ගිහිල්ලා වග මේකට දැම්මා වගේ වැඩක්. ඒක තමයි රට බංකොලොත් වුනේ. දැන් කතා කරනවා බංකොලොත් වෙලා කිව්වේ නැහැලු. ඒක නිල වශයෙන් ඔෆිෂියලි ඇනවුස් කරේ නැහැලු. මොකක් හරි වෙලා අන්තිමට ගත්ත ණය ගෙවන්නේ නැහැ කිව්වහම බංකොලොත් කියලා ඒ තවත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දැන් මේ ඔක්කොම හරි. දැන් තෙල් පෝලින් නැහැ. රට බේරාගත් නායකතුමාට අපහු ඡන්ද දෙන්නලු. මම හිතන්නේ රුවන් සහෝදරයා ඒක පොඩ්ඩක් මතක් කරා. රට බේරගත්තේ කොහොමද? මේකව තියෙනවා මේ මම අද මේකටම එකතු කරගෙන ආව දත්ත ටිකක් මහා බැංකු වාර්තාවල 2021 සහ 2022 වාර්තාවල 2021 ජූලි මාසේ වෙනකොට ලාෆ් ගෑස් සිලින්ඩර් එක මිල 1850යි. 2022 ඔක්තෝබර් වෙනකොට ලාෆ් ගෑස් සිලින්ඩර් එක මිල 5300යි. එහෙම වැඩි කරලා නම් පුළුවන් පොලින් නැති කරන්න. පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 157යි 2021 ජූලි වෙනකොට. 2022 ඔක්තෝබර් වෙනකොට පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 410යි. කිරිපිටි දැන් සමහරවිට මතක නැහැ. මේ රට බේරාගත් නායකයා මේ අපිව වැල් පාලමෙන් ගොඩ කරපු නායකයා
කිරිපිට මිල රුපියල් 480ට තිබේ 2021 ඔක්තෝබර් 2022 ඔක්තෝබර් වෙනකොට රුපියල් 1240යි. ඔහොම වැඩි කරලා පුළුවන්. ලයිට් බිල් මෙහෙම 3-4 ගුණේ. ඊට පස්සේ තව කයිවරුත් ගහනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිතුමාගෙන අපි මෙච්චර බිලියන ගාණක් ඉතුරු කරලා දුන්නලු ප්‍රභාණ්ඩාගාරේ. ඉතින් මේ අහිංසක ජනතාවගෙන් ඉතුරු කරලා දුන්නේ. බදු ඔව් අපි පිළිගන්නවා. අදයන් බදු ගන්න ඕනේ. නමුත් මෙහෙම අසාධාරණ විදිහට බදු ගන්න රටක් ලෝකේ කොහේ හරි තියෙනවද කියලා මම නම් දන්නේ නැහැ. අනිත් එක මෙහෙම වැඩි කරන්න. වෙනත් විදිහකින් කියනවනම් මේ පෙන්නන මේ පෙන්නනව අමුතු කියන මේ බංකොලොත් භාවයේ මිදුණයි කියන මේ බොරු ස්ථාවර භාවයේ හදලා තියෙන්නේ අසාධාරණ විදිහට අසීමාන්තික විදිහට බඩු මිල වැඩි කරලා බදු අරගෙන. මේ බඩු මෙච්චර වැඩි කරන්න ඕනේ නැහැ. අර බදු ගෙවන්න නැති බිලියන කීයක් ඉන්නවද කියලා හොයලා බලන්න. ලංකාවේ බදු පැහැර හරින ප්‍රමාණය බදු ගෙවන අයට වඩා වැඩි. ඒ පැහැර හරින අයගෙන් ගත්තනම් මේ රට මෙච්චර අහිංසක මිනිසුන් මේ අහිංසක මිනිසුන්ගේ රීරි මාංශේ ඌරා බීලා තමයි මේ හරි මේ කියන අමුතු ස්ථාවර භාවයක් මේ తాවකාලික ස්ථාවර භාවයක් මේ පොලිම් නැති කරයි කියන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැතුව මේ කියන විදිහ අමුතු දෙයක් නෙවෙයි. අනිත් එක දෙයනේ ගත්තන අය ගෙවන්නේ නැහැ කිව්වහම ඉතින් ඊට පස්සේ රටට ප්‍රශ්නයක් නැහැ නේ කොහොමද? කොච්චර කල් නොගෙවයි ඉන්නද? අනිත් එක ඔය මොකක්ද දෙකට කියන්නේ ණය ප්‍රතිව්‍යුහ මර වචන අපාවේ තියෙන්නේ සමහරව තේරෙන්නේ නැහැ. ප්‍රතිව්‍යුහගත කරන්නේ නේ. ඒ ප්‍රතිව්‍යුහගත කරන්නේ කරලා තව කොච්චර කල් නොගෙව ඉන්නද? කවදා හරි මේක ආයේ ගෙවන්න පටන් ගන්න ඕනේ නේ. ඔය ණය ගෙවන්න බෑ ආයෙත් ණය ගන්න වෙන්නේ. අපි කයිවරු ගහනවා එකපාරට අලුතෙන් නැගිටලා වගේ. මම අහන්නේ මේ ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔය සමහර ඇමතිවරු අපි වැඩි කියන්න ඕනේ නැහැ. අපේ බදුල්ලෙම ඉන්නවා 1994 ඉඳලම ඇමතිකම් කරපු අය. උන් නෙවෙයිද මේ වඩ වගේ කියන්න ඕනේ? ඒකට මේ බංකු හරියට නිකන් මේ අනිත් අය බංකුවලත් කරපු රටක් අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා බේරගත්තා වගේ. අතිගරු කියන්නේ පාළු නේ රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ. ඒ නිසා අපි මෙන්න මේක හොඳට මතක තියාගන්න ඕනේ. මේ කරන්නේ බොරුවක්. මෙහෙම ඇවිල්ලා තියෙන්නේ මේ බොරු අපිව රවට්ටලා. එහෙම නැතුව මේ කියන ස්ථාවර භාවයක් දෙයියන්ගේ නාමයට පුදුමාකාර වාසනාවන්තයි ගෑස් සිලින්ඩරේමයි හම්බුනේ. නේ මිනිසුන්ට මතක් වෙනවා ඡන්දෙට යනකොට අපි ගෑස් නැතුව හිටපැටි ඔය ගෑස් ඇති කරා නෙමෙයිනේ. සමහර විට තෝරලා ගත්තත් දන්නේ නැහැ මෝඩකමට ගෑස් සිලින්ඩරේ. නමුත් ඡන්දෙකට යනකොට ඕනේ කෙනෙකුට බතක් වෙනවා අපි මේ ගෑස් පොලිම් වල හිටපු හැටි. මම හිතන්නේ ඒක ඉතාම අසුබ ලකුණක් එතුමාට. ඊළඟට තවත් කතාවක් කියනවා. අයියේ බබු IMF එක කතා කරන්න බෑ පිස්සුද? IMF එක කියන්නේ මේ භූතය වගේක් ඉන්නේ වගේ නිකන් මේ ලෝකෙ නිකන් අමුතු జాතියක් වගේ. මම අවුරුදු 11ක් ලෝක බැංකු ව්‍යාපෘති 3ක වැඩ කරපු කෙනෙක්. උසස් අධ්‍යාපනයේ සම්බන්ධ ව්‍යාපෘති දෙක නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා හැටියටත් පාසල් අධ්‍යාපනයේ සම්බන්ධ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා හැටියටත් වැඩ කළා තියෙනවා. ඒ සම්බන්ධව ව්‍යාපෘති දෙකක නෙගෝෂියේෂන්ස් වලට ලෝක බැංකුව සමග රජයේ පාර්ශවයෙන් සහභාගි වෙලා තියෙනවා. බොරු. අපි ඕනෑම ඩෝන කෙනෙක් මේ රටට එන විදේශ ආධාර දෙන ඕනම කෙනෙක් එක්ක අපිට පුළුවන් සාකච්ඡා කරලා අපිට අවාසි නොවන කිවිසුම් වලට යන්න. මම මේ අවස්ථා දෙකේදී මට මතකයි හොඳටම අපි යෝජනා කරපු සමහර යෝජනා වලට ලෝක බැංකුව එකඟ වුණා. IMF කිව්වේ නෑ බදු 36 ගන්න කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. IMF කිව්වේ මොකද්ද? දේශීය ආදායම් වැඩි කරගන්න කියලා. දේශීය ආදායම් වැඩි කරලා තව කොච්චර දිනවද? මං අර ඉස්සෙල්ලා කිව්වාගේ බදු නොගෙවපු අයකින් ගන්න පුළුවන්. බදු වංචා නොකරපු අය වංචා කරපු අයකින් ගන්න පුළුවන්. ඔය රාජ්‍ය බැංකු වලට ණය ගෙවලා පොලු තියපු අයකින් ගන්න පුළුවන්. එතකොට ඔය නිකම්ම දේශීය ආදායම් හදන්න පුළුවන්. ඒ නැතත් දීර්ඝ කාලීන සැලසුමක් හැටියට පහුගිය අවුරුදු දෙකේ හැදුවද අනයන අපනයන ආර්ථිකයක් නෑ ලංකාවට. නෑ අපි තාමත් යැපෙන්නේ අනුන්ගේ. ඉතින් ඒ නිසා ඔය කියන විදිහේ IMF එක එක්ක වුණත් මම ඉතාම සන්තෝෂ වෙනවා. අනාගත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා එහෙම නෙමෙයි අනුර කියලා කියන්න කිව්වේ. මොකවමද කතා කරන්න ඕනේ කිව්වම කිව්ව අනුර කියලා කියන්න කියලා. එතුමා නාම යෝජනා බාර දීලා ඉවරලා මොකද්ද කිව්වේ? අපි ලෑස්ති IMF එක්ක කතා කරන්න. IMF එක එක්ක කතා කරන්න පුළුවන්. උන් යක්කු නෙමෙයි.
උඒක කතා කල්ලා අපිට ගැලපෙන විදිට ඔය විසුන්ටි හදා ගන්න පුළුවන්. ඒ කියන කියන අයම පදේට නටන්ඩ වශ්‍යනය ලෝක බැංකුවත් ආසියානු සන්නධන බැංකුවත් ඔය කියන විදේශාධර්ධන කිසිම ආයතනයකට ඒගොල්ලොට ඕන විදිහට නටන්ඩ ඕන්නෑ අපිට ගැලපෙන විදිට හදා ගන්න පුළුවන් ඒ කරන්නම ඕන. ඒ නිසා මංහිතනවා තව දවස් තිස් පහකින් එන අවස්ථාවේ අපි ඒ තීරණයට යන්න ඕන. ඒකට මොකද හේතු? ජාතික ජනබල වේගයට පුළුල් කණ්ඩායමක් ඉන්නවා. අවුරුදු 11ක් රුසියාවේ මොස්කව නුවර ඉගෙන ගත්ත කෙනෙක් හැටියට, මාක්ස්වාදය සහ සමාජවාදය ගැන අධ්‍යයනය කරපු කෙනෙක් හැටියට යම් යම් මතවාද තියෙනවා. ඒක ඇත්ත. නමුත් මෙවර මැතිවරණයට එන්නේ ජනාධිපති අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙන්නේ පුළුල් සංධානයක ජාතික ජනබල වේගයෙන් නමින්. එතන කවුද නැත්ති කියන්නේ ඕනෑම විශේෂක ඔතනදිත් තම අහන දෙයක් තමයි කෝ පුරුදු මූඬු නැහැලු මාව පුරුදු නැහැනේ දේශපාලන වේදිකාවක. නමුත් අපි විශ්වවිද්‍යාලේ වැඩ කරලා පෙන්නලා තියෙනවනේ, ඌව වෙලස්ස විශ්වවිද්‍යාලේ ලංකාවේ ඉහළම තැනකට ගෙනල්ලා පෙන්නවනේ. එහෙම විශාල පිරිසක් අද ජාතික ජනබල වේගයක ඉන්නවා මේ රට හදන්න ලෑස්ති. ඉංජිනේරවරු, මහාචාර්යවරු, වෘත්තිකයෝ, ව්‍යාපාරිකයෝ, අර කියන ව්‍යවසායකය නමටත් මං ආසනේ. මේ තමන් දාගෙන විවසායක වෙලා මොනවද ඔය කියන විවසායකව ලංකාවට හදලා දීලා තින්නේ කියලා අහන්න කියලා. විවසායක කියන්නේ අලුතෙන් යම හදන්න ඕනේ. අන්න උපාලි විජේවර්ධන හැදුවා, උපාලි ෆියට් එක හැදුවා, උපාලි රේඩියෝ හැදුවා. මුන් යම් පෙනෙත්තක් හරි හදලා දිනනද විවසායකව කියන කට්ටිය. විවසායකව කියන්නේ එහෙමයි. එහෙම පිරිසක් ජාතික ජනබල වේගයත් එක්ක ඉන්නවා. ඉතින් අනිත් එක තමයි අපි මේ ලංකාවේ තියෙන ලොකුම වැරද්දක් තමයි ස්මාර්ට් පොර කියන්නේ කවුද කියලා කියන්නේ. ඌ මාර පොරක් කෑ, ඕක කොහොම හරි ගේමක් ගන්නවා. පෞගි දස්සල කිව්වනේ මේ ඡන්දේ කල් දාන්න කොහොම හරි ගේමක් ගන්නවා. ඌ මාර මොලයක්. එහෙම නෙවෙයි මොලේ කියන්නේ, යටින් දීල් දාන අයට, ඒ ගේම් ගන්න අයට නෙවෙයි මොලේ කියන්නේ, වැඩ කරලා පෙන්නන අයට, වැඩ කරන අයට, කෙලින් ඉදිරිපත් වෙන අයට. නැතුව මේ මොල හතානොද අතානොද පපානොද මොනවද කියනවා එහෙමයි නෙවෙයි මොලකාරය. මේ යටින් ගේම් ගහන, යටින් ගීල් ගහන නෙමෙයි, කෙලින් ජනතාවට වැඩ කරන්න පුළුවන් අය. එහෙම අයවත් අපේයි තමයි අපි පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. ඒ නිසා ඒ පළවෙනි පියවර හැටියට අනුර කුමාර දිසානායක සහෝදරයාව AKD-ව අපි ජනප්‍රියව කියන, අපි ආදරෙන් කියන AKD-ව 21 වෙනිදා ජනාධිපති කරන්න ඕන එක මෙතන ඉන්නයි කියන ඔව් අපි දිනලා එහෙම හිතන්න එපා. ওই ගේම් කාර තව මොනවාරි කෙනින් ඉඳ තියෙනවා. ඒ නිසා අවසාන මොහොත දක්වා මේ ඉන්නයි විතරක් නෙවෙයි මම හිතන්නේ අනිත් අයත් එකතු වෙලා කොමාරි මේ AKD-ව දිනවන්න ඕනේ, අනුර කුමාර දිසානායකව ජනාධිපති කරන්න ඕනේ. ජාතික ජනබල වේගයට ජය වේවා. අනුර කුමාර දිසානායක අනිවාර්යයෙන්ම ජනාධිපති කරමු.